අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ මීට ඉස්සෙල්ලා කරපු ඉංජිනේරින් වීඩියෝ එකේ නිසා කතා කරලා ඒ ඉංජිනියර්ස්ලාට ඒ ෆීල්ඩ් එකේ වැඩ කරන අයට ඇතිවෙච්ච ප්‍රශ්න කීපයක් ගැන සාකච්ඡා කරන්න. ඒ කියන්නේ පොදුවේ සාකච්ඡා කරනකොට ඔගලොන්ට ආයි මේ ප්‍රශ්න අහන්න වෙන්නේ නැහැ. ඒකට ඔගලොන් දන්නවා මේ 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 දේවල් වලට මොකද්ද උත්තරේ කියලා. දැන් ආයේ එක මේ ඉංජිනියරින් කියන එක ගැන පොඩ්ඩක් මතක් කරනවා නම් ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ඉන්න ඕනම කෙනෙක්ට නිව්සීලන්ඩ් වල ග්‍රීන් ලිස්ට් එකට ඇතුල් කරලා දිනවා ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂන් එක. එතකොට ඒකේ වෙන දේ තමයි ඔගලොන්ට වීසෙකට PR එකට ස්ටුඩන්ට් වීසෙකට වර්ක් වීසෙකට තියෙන පාත් එක පැහැදිලිව ඒගොල්ලන් අඳුරලා දීලා තිනවා සහ ඔගලොන්ට ඒක පැහැදිලිවම ඒ වර්ක් කරන්න PR එකට ස්ටුඩන්ට් වීසෙක හරහා යන්න පුළුවන් කියන එක තමයි මේකේ තියෙන බේසික් එක. ඉතින් ඒකේ ඇති වෙන ප්‍රශ්න තමයි තියෙන්නේ. දැන් ගොඩක් ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ඉන්න අයට වයස ඔගොල්ලොන්ගේ ඩිග්‍රී එක ඉවරකොට වයස 26 27 වගේ වෙනවා. ඉතින් එතනින් පස්සේ ජොබ් එකක් කළා ඉගෙන අවුරුදු 35 40 45 වෙලා වගේ තමයි නෑ අපිට අහනවා 45 ප්‍රශ්නයක්ද 50 ප්‍රශ්නයක්ද ඒ වගේ දේවල් IELTS ඕනෙමද. ඊට පස්සේ ඒ වයසේ අය මැරි කරලා ෆැමිලි එකත් එක්ක යන්න පුළුවන්ද. අනිතක ප්‍රයිවට් කැම්පසස් ගොඩක් ලංකාවේ දිනවා UK ඩිග්‍රීස් කරන. ඉතින් ඒ කරපු අයට මේ කියන ග්‍රීන් ලිස්ට් එකට ඒගොල්ලෝ අදාළ වෙනවද. එතකොට ඈත පළාතක නම් ඉන්නේ කොහොමද මේ ප්‍රොසෙස් එක කරගන්නේ. අනිතක ඒගොල්ලෝ බිසි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරන්නේ ගෙදර නෙමෙයි ඉන්නේ ඈත පළාත්වල ඉන්නේ. අනිතක දැන් සමහර මේ මේ ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ගොඩක් රස්සාවල් වල අඩුවීමක් තියෙනවා. කියන්නේ ජොබ් එක නැති වෙලා යම් කිසි ගැප් එකක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒ කාලේ ඇප්ලයි කරන්න පුළුවන්ද ඒක ප්‍රශ්නයක්ද. ඉතින් ඔය වගේ දේවල් ගැන අපි කතා කරන එක තමයි මේ මේ වීඩියෝ එකේ පරමාර්ථය වෙන්නේ. ඉතින් එතනදී වයස කියන එක ගත්තහම දැන් අපි දන්නවා UK වලට කැනඩා වලට ඇප්ලයි කිරීමේදී වයස ලිමිට් එකක් ඒගොල්ලෝ කියලා දිනවා. අපි ගෙනගොල්ලෝ ඇප්ලයි කරන්න ගියාම දන්නවා මාස්ටර්ස් එහෙම නැත්නම් පෝස්ට් ග්‍රැජුවට් එහෙම නැත්නම් ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න ගියාම ඒ වයස් සීමාවල් තියෙනවා. ඉතින් ඕක නිව්සීලන්ඩ් වලට එනකොට බැචුලර් එකක් තියෙන අයට එහෙම නැත්නම් HND එකක් තියෙන අයට ඇප්ලයි කිරීමේදී ඒ වයස පෙන්නන එක වයස වැඩි වෙලා තියෙන එක පෙන්නන විදිහක් තියෙනවා කියන විදිහක් තියෙනවා. දැන් අපි මෙහෙම කෙටියෙන්ම කියන්නම්කෝ වයස අපිට ප්‍රශ්නයක් නැහැ. උගලගේ වයස 50ද 45ද 40ද 35ද කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් හරිනේ බැචුලර් එකක් තියෙනවා නම් HND එකක් තියෙනවා නම් නැත්නම් NDT කරලා තියෙනවා නම් NDT කරලා තියෙනවා නම් වයස අපි ඒක අපි බලා ගන්නවා. අපි දන්නවා ඒක කොහොමද පෙන්වන්නේ ඕගොල්ලෝගේ වර්ක් එක්ස්පීරියන්ස් උයි අනික් දේවල් උයි එක්ක ඒක කොහොමද පෙන්වන්නේ කියන එක අපිට කරන්න පුළුවන්. මුදිර IELTS ගත්තොත් IELTS වල ඕගොල්ලෝගේ UK ඩිග්‍රී එකක් කරන්නම් කරලා තියෙන්නේ IELTS අපිට ප්‍රශ්නයක් නැහැ. IELTS වේව් ඕෆ් කරන්න පුළුවන්. මුදිර ෆැමිලි එක වයිෆ් හස්බන්ඩ් බබාලා ඔබනේ ෆැමිලි එක වෙන්නේ ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. හරිනේ එතකොට ඔගොල්ලෝ බලාපොරොත්තු වෙන එකනේ ඒක කරන්න පුළුවන්. එතකොට අනිතක accommodation තනියම යනවා නම් accommodation තියෙනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක යනවා නම් accommodation කොහොමද වෙන්නේ. එතනදිත් ඒකත් accommodation අනිවාර්යෙන් වීසෙකට ඇප්ලයි මේ මේ අපි කියන්න ඕනේ. ඒ කියන ඒවා ඒ කියන්නේ ඉමිග්‍රේෂන් එකට අපි කියන්න ඕනේ සහ ඔගලොන්ට ඇකමඩේෂන් ඔගලොන් වියදම් කරන මුදලත් එක්ක ඔගලොන්ට වියදම් කරන්න අවශ්‍ය ප්‍රමාණයත් එක්ක මුදල් ප්‍රමාණයත් එක්ක ඔයාට ඇකමඩේෂන් ලෑස්ති කරගන්න පුළුවන්. ඒක වීසෙකට නොකිව්වත් ඔගලොන්ගේ අවශ්‍යතාවය වීසෙක හම්බුනහම ඇකමඩේෂන් තමයි වෙන්නේ. ඒ ඇකමඩේෂන් වලට වියදම් කරන ප්‍රමාණයත් එක්ක
වේදම් කරන්න පුළුවන් ප්‍රමාණයත් එක්ක. ඒ කියන්නේ හෝම් ස්ටේ තියෙනවා, හොස්ටල් තියෙනවා, අපාර්ට්මන්ට් තියෙනවා. එහෙම නැත්නම් ඔයගලොන්ට ඇනෙක්ස් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම ඔයගලොන්ට පුළුවන් ඕනේ නම් ගෙදරක් හරි අරගන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය ගයිඩන්ස් අපි දෙනවා. සහ ඒකට මූලිකවම අවශ්‍ය කරන දේවල් අපි ලෑස්ති කරලා දෙනවා ඔයගලොන්ගේ වීසා එක අප්‍රූව් වුණාට පස්සේ. එතකොට ඊළඟ දේ තමයි ගැප් එක. දැන් ඔයගලොන්ගේ බැචුලර් එක අවුරුදු 26 දී ඉවර වුණාට පස්සේ 25 එතන ඉඳලා අවුරුදු 45 දී අප්ලයි කරනවා. එතකොට එතන එඩියුකේෂන් ගැප් එකක් ඇති වෙනවා. මේ එඩියුකේෂන් ගැප් එක කොහොමද කව කරගන්නේ කියන ගැටලුව ඔයගලොන්ට එනවා. මොකද මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මේ මේක ඇප්ලිකේෂන් එක ප්‍රසන්ට් කරන විදියට අවශ්‍ය විදියට මේ වීසා ෆයිල් එක හදන විදිය. ඉතින් ඒකට අපේ ස්පෙෂලයිස්ඩ් ඒ වීසා මැනේජර් ඉන්නවා. ඒක ස්පෙෂලයිස් කරලා තියෙන අය. ඉතින් එයා ඒකට අවශ්‍ය විදියට ඔයගොල්ලෝගේ ෆයිල් එක සකස් කරනවා, අවශ්‍ය කරන ගයිඩන්ස් දෙනවා. ඒතර වගේ ෆැමිලි එක ඇප්ලයි කරන්න අනිවාර්යෙන් ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස හරහා. එහෙම නැත්නම් ඒක ඉල්ලීගල්. අපි හැම වීඩියෝ එකකදීම නිව්සීලන්ත ගැන කියනවා. ඉතින් එතනදී ඒගොල්ලෝ ඔයගොල්ලොන්ව නීත්‍යානුකූලව ඒගොල්ලෝ ඒ ඒ ඒ ෆැමිලි එක ඇප්ලයි කරන ක්‍රමය, ඇප්ලයි කරන්න ඕන විදිය ද අවශ්‍ය කරන මඟ පෙන්වීම අපි කරනවා. එතකොට දැන් මේ දවස්වල ජොබ්ස් ගොඩක් නැති වෙලානේ. කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක ගොඩක් වැටිලානේ තියෙන්නේ. නමුත් එහෙම වුණාට ජොබ් එක නැති වුණායි කියන එකම මේක ඇප්ලයි කිරීමට ප්‍රශ්නයක් කියලා අපි කියන්නේ නැහැ. ඒක නිසා ඒකටත් අපිට හේතු සහිතව ඒ ෆයිල් එක අපිට කරන්න පුළුවන්. ඒක මහා කාලයක් නෙවෙයිනේ. ඉතින් එහෙම එකක් අපිට කරන්න පුළුවන්. සහ ඊළඟ එක තමයි ඈත ඉන්න අය. ඈත ඉන්න අය කොහොමද මේ ප්‍රොසෙස් එක කරන්නේ? එහෙම නැත්නම් පිටරටක ඉන්න අය කොහොමද මේ ප්‍රොසෙස් එක කරන්නේ? ඔයගොල්ලෝ ඉන්නේ ඩුබායි වෙන්න පුළුවන්, කටා වෙන්න පුළුවන්, දෙහිඅත්ත කණ්ඩේ වෙන්න පුළුවන්, අනුරාධපුරේ වෙන්න පුළුවන්, මාතර ගාල්ල හම්බන්තොට වෙන්න පුළුවන්. සමහරට මේ ස්ටේ වයිල්ඩ් ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් ඒත් ප්‍රොජෙක්ට් එකේ ඒ ඔගලොන්ගේ වර්කින් අවර්ස් ඇතුළතදී ඔගලොන් ඔෆිස් එකට ඇවිල්ලා කරන්න බැරි වෙන්න පුළුවන්. සමහරට ෆුල් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් අපිට ඔන්ලයින් මේක කරන්න පුළුවන්. සෑහෙන දුරට අපිට කරගෙන යන්න පුළුවන්. ඩිපෙන්ඩන්ට් වීස එකේදී මම හිතන්නේ ඒක ඔගලොන්ගේ ඉනිෂියල් කන්සල්ටේෂන් එක ඔන්ලයින් කරනවා. ඉතින් පස්සේ ඉතුරු ටික ඔන්ලයින්මයි සිද්ධ වෙන්නේ. ස්ටුඩන්ට් වීස එකේදී සමහර අවස්ථාවල් ගැටළු සහගත අවස්ථාවල් එන්න පුළුවන් ඔයගලොන්ට 5% විතර. එතකොට ඔයගලොන්ගේ පැමිණීම විතරයි අවශ්‍ය කරන්නේ ඔයගලොන්ගේ ගැටළුව निराකරණය කරගන්න. එහෙම ඔයගලොන් ඔෆිස් එකට විසිට් කරනකොට වෙන අවශ්‍යතාවයක් නැහැ. ඔයගලොන්ට ඔෆිස් එකට ඇවිල්ලා අපිත් එක්ක මේ එකට ඉඳගෙන දවස් ගණන් සති ගණන් මෙහෙම ඉඳගෙන මේක කරන්න. මේ යාපනයයත් මේක කරනවා. මනකලපුවත් අයත් කරනවා. එතකොට ට්‍රින්කෝ ත්‍රිකුණමලේ ඉඳලත් ස්ටුඩන්ට්ස්ලා මේක කරනවා. ඒක නිසා ඔගලොන් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් ප්‍රධානදී අපි මේ ඔක්කොම කරලා ආපහු අපිට ලංකාවට එන්න වෙයිද? ආපහු ලංකාවට එන්න වෙයිද කියන එක නම් තීරණය කරන්නේ ඔගලෝ තමයි. ඔගලොන්ට ලංකාවට එන්න ඕනේ නම් එන්න පුළුවන්. එහෙම නැත්නම් මතක තියාගන්න ඔගලොන් යන්නේ ග්‍රීන් ලිස්ට් එකෙන්. මේ 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 ඔගලොන්ගේ ඉංජිනියරින් කියන කැටගරි එක දිනවා ග්‍රීන් ලිස්ට් එක ඇතුලේ. ඔගලොන්ට පැහැදිලිව ඔගලොන්ට වර්ක් වීසා එකකට යන්න පුළුවන්. ඔගලොන්ට ඒකෙන් PR එකට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔගලොන්ගේ අවශ්‍යතාවයක් මත ලංකාවට එනවා ඇරුණකොට දැනට අද තියෙන රූල්ස් අනුව ඉමිග්‍රේෂන් එකේ තියෙන පබ්ලිෂ් කරලා තියෙන දේවල් අනුව ලංකාවට මේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. අද තියෙන රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් උඩ ඉමිග්‍රේෂන් එකේ. දැන් ඒ ලිස්ට් එක පැහැදිලිවම අපි ග්‍රීන් ලිස්ට් එක කලින් එකේදීත් පෙන්නුවා. මේ වීඩියෝ එකේදීත් දැන් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන් ඕගොල්ලොන්ගේ කැටගරි එක මේක තියෙනවාද කියලා. මේ මේ හැම ඉංජිනියරින් හැම ෆීල්ඩ් එකක්ම මෙතනදී කව කරනවා. මරයින් ඉඳලා සිවිල් ඉංජිනියරිං වෙනකන් ඉලෙක්ට්‍රිකල් සෑම ෆීල්ඩ් එකක්ම ඉංජිනියරිං කියන එකට අදාළව
ඉන්දස්්‍රියල් ඕන එකක් මේක ඇතුළේ ඔකුරු ඉජනීම් ෆිල්ට ඉන්න දන්න මොනවද එක තියෙන කැටකරස් කියලා මේම දැන් පෙන්න්නනවා මේක බලන්න බලලා ඔගුලොන් තීරණය කරන්න ඔගුලුම් මේ ඇතුළ ඉන්නවාද කියන එක. මම එකටි වීඩියෝ එකක් කරේ ඔගුලොන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්න කීපයකට විතරක් උත්තර දෙන්න. මොකද ඔගුලුන්ගේත් දැන් අද තියෙන අද ෆෝන් බිල් වැඩි වෙලා ඉතින් කාලය මේ මේක මේ YouTube දිහා බලන් ඉන්න වෙලාවක් නැහැනේ. ඒක නිසා තමයි මම මේ ඉක්මනට කියලා මේක ඉවර කරගත්තේ. මේ ප්‍රධාන ප්‍රශ්න කීපයක් ඔගුලොන්ට මෙයා කළා. අපේ මේ මේකේ තියෙන මේ ඊමේල් එකක් දීලා ඔගුලොන්ගේ CV එකයි සර්ටිෆිකට්ස්ුයි අපිට ඒ ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න inquiry.rohak@gmail.com කියලා ඒකට එවන්න. අපි එතනදී ඔගුලොන්ගේ ප්‍රොෆයිල් එක ඇසස් කරලා ඉමීඩියට්ලි ඔගුලොන්ට ඒ ඇසස් කරාට පස්සේ ඉමීඩියට්ලි ඔගුලොන්ට රිප්ලයි කරනවා ඔබ ෆෝන් එහෙම නැත්නම් ඊමේල් එකෙන් කෝසසුත් එක්ක හරි නැත්නම් ඔගුලොන්ට අපිත් එක්ක ඩිස්කස් කරලා අපිට ඔගුලොන්ට ඕන ප්‍රොෆයිල් එකට ගැළපෙන විදිහට මේක සහ ඔගුලොන්ගේ අතේ තියෙන මුදලට විශේෂයෙන් අතේ තියෙන මුදලට ගැළපෙන විදිහට මේක හදාගන්න පුළුවන්. ඉතින් අපිට අපි ඉන්නේ ඒකට ඔගුලොන්ට සපෝට් කරන්න ඔගුලොන්ට ගයිඩ් කරන්න ඔගුලොන්ට අවශ්‍ය කරන විදිහට මේක කරන්න. නමුත් ඔගුලොන්ගේ අවශ්‍යතාවය මොකක් වුණත් අපේ මතක තියාගන්න මේක වීස එකක්. ඉතින් වීස එකක් නිසා ඔගුලොන්ට අපේ උපදෙස් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා ඒ වහන්නත් වෙනවා යම් කිසි ප්‍රමාණයකට. අපිට ඩිස්කස් කරලා මේක කරන්න පුළුවන්. මේක තනියම අපිට අපේ තනි මතයටවත් ඔගුලොන්ට ඕන විදිහටවත් කරන දෙයක් නෙමෙයි. මේක අපි එකතු වෙලා මේක එකක් හැටියට තමයි අවසාන රිසල්ට් එකට අපි යන්නේ. ඉතින් ඒක නිසා ඔගුලොන්ට පාසුවේ මේක කරන් යන්න මේකේ මේ වීඩියෝස් දිගටම බලන්න. මේක ඩීටේල් කරපු ඉන්ජිනියර්ස්ලට කරපු වීඩියෝ එකක් කලින් කරලා තිනවා. අපි YouTube එක ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මේ විදිහට වෙන ප්‍රොෆෙෂන්ස් ගැනත් වෙන අවශ්‍ය කරන තොරතුරු ඔයගොල්ලන්ට ලබා දෙන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා අපේ තියෙන කාලයත් එක්ක. අපි නැවත දවසක හම්බෙමු. බොහොම ස්තුතියි.